අයිබෝවන් සැමට කලින් සත්‍යහරියට ඔබට කියන සියත සවසහය ප්‍රධාන පුවත් විකාශයයි මේ ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත සියදිවි නසාගත් පානදුර තරුණයෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වෙයි කොරෝනා විසිදවන මරණය ලෙස සෞඛ්‍යංශ පවසයි ගිනිනිවන හමුදාවේ සිව් දෙනෙකුට සහ ත්‍රිකුණාමලයේ වෛද්‍යවරයෙකුටත් වෛරසය ආසාදනය වෙයි මෙරට ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ කාර්යමණ්ඩල සමාජිකයෙකුටත් කොරෝනා නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය අද සිට ඇරඹේ බස්නාහිර පළාතේ අත්‍යවශ්‍ය සේවා සඳහා බලපත්‍ර නිකුත් කිරීම අද සිට හොරොප්පු සාදා විදේශගත පුද්ගලයින්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගත් හම්බන්තොට නගරාධිපති ඇතුළු පිරිසකට වැඩවරදි වහම පරීක්ෂණයක් පවත්වන්නේ නීතිපතිගෙන් වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් කලගෙඩි ගංගාවලට දැමීමට පෙර ජනතා සුබ සාධනීය පිළිබඳව සිතන්න විපක්ෂ නායක සජිත් කියයි පාසල් ආරම්භ කිරීම පිළිබඳව අවසන් තීන්දුව මේ සති අන්තයේ අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක් විස්ස පසක දමා ජනතාව ජීවත් කරවන්න වැඩ කරන්න හිටපු කතානායකවරයා රජෙන් ඉල්ලයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අදට සිව් වසරක් සපිරේ සැමරු උත්සව නැහැ පක්ෂ නිර්මාතෘ බැසිල් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය කොවිඩ් 19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ 22 මරණය අද දහවල් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා අදාළ පුද්ගලයා සියදිවි නසා ගැනීමකින් මරණයට පත් වී ඇති අතර සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ඒ අනුව දේහ පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා මෙතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 164 දෙනෙකු පිළිබඳව අද පස්වරුව වෙන විට වාර්තා වුණා कोविड-19 वायरस से आसादने वी मेरठ सिद्ध ऊ विसी देवन मरने आद दहावाल वार्ता ऊ बब राज्य प्रवृत्ति डिपार्टमेंट निवेदने कला सौख्य अंश प्रकाश कले मिम पुद्गलिया सिय दिवी हानि करकन एतियातर सिद्ध कल पीसीआर परीक्षण कदी ओट कोविड-19 वायरस से आसादने वी एति बब तहुरु वी एति बबाय एलेस मियगोस एते वयस अवरुदु 27 क पिरिमि पुद्गलेकु वन अतर मोहगे पश्चात मरण परीक्षण एति ओ कोविड आसादितेकु लेस तहुरु करगत बबाय वसंगत रोग विद्या एककेय संधान कले ඒ අනුව මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේදී සිදු කෙරුණා. ඒ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතීන්ට අනුකූලවයි. මේ පිළිබඳව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. මේ මගනේ අත වශයෙන්ම සියදිවි නසා ගැනීමක් නමුත් මගනෙන් පසු සිදු කරපු PCR පරීක්ෂණ මගින් මොහුට COVID-19 ආසාදිතයෙක් බවට අපි හඳුනාගත්තා. ඒ නිසා අපි ඒ වාර්තා කළා. මේ COVID-19 රෝගය නිසා ඍජුවම සිදුවෙච්ච මරණයක් නෙවෙයි නමුත් COVID-19 ආසාදිතෙක් බැවින් අපි එය ජනතාවට ප්‍රකාශ කළා මේ වගේ මරණයක් සිදුවලා තියෙනවායි කියලා ඒක පැහැදිලිවම තේරුම් ගන්න ඕන මේ අවස්ථාවේදී අපි ඒ වගේ මරණත් අපි වාර්තා කරනවා ජනතාවගේ දැනගැනීම සඳහා මොකද COVID-19 ආසාදිතින් අතර සිදුවන මරණයක් බැවින් ඒ වගේම ඒ මරණ අපි අවසන් කටයුතු සිදු කරන්නේ COVID-19 ආසාදිතයෙකුගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය නිසා COVID-19 වෛරස් ආසාදනයේ වී මෙරට සිදු වූ 21 මරණයද ඊයේ රාත්‍රියේදී වාර්තා වූ අතර ඉන් පැය කිහිපයකට පසුවයි මෙරට කොවිඩ් ආසාදිත 22 මරණය වාර්තා වුණේ ත්‍රිකුණාමලය මහරෝහලේ වෛද්‍යවරයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා එලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ එම රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකුටයි ඒ අනුව ඔහුගේ ආශෘතී නිරෝධායන කිරීමට සෞඛ්‍යංශ කටයුතු කර තිබෙනවා තිරුකණාමලයේ ජෙනරල් හොස්පිටල් වලින් මෙඩිකල් ඔෆිසර් කෙනෙක් පොසිටිව් වෙලා තියෙන දැන් IDH එකට දැන් අනුවට දැන් ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා. ඇත්තතුමා 27 වෙනිදා මේ ඉඳලා කොළඹ ගිහලා දැන් 30ක් මේ ඇවිල්ලා තියෙනවා දැන්. ඊට පස්සේ එයාට මේ සිම්ප්ටම්ස් ඩෙවලොප් වුණා නිසා එයා දැන් ලෙඩ්ඩු කවුරුත් බලල් නැහැ කියලා තමයි මගේ රීජනල් එපිඩෙමියොලොජිස්ට් කියලා තියන්නේ. ඊට පස්සේ මෙයාට PCR එක කරලා එයාට දැන් පොසිටිව් වෙලා දෝරගත්ත ඒ නිසා එයාට ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා. එයාගේ ක්ලෝස් කන්ටැක්ට්ස් අනිත් කට්ටිය ඔක්කොම දැන් PCR කරනවා. මෙතර හොරණ ප්‍රදේශයේ සේවකීන් 5000කට අධික සංඛ්‍යාවක් සේවය කරන ඇඟලුම් කර්මාන්ත ශාලාවකින්ද කොවිඩ් ආසාදිතින් 34 දෙනෙකු වාර්තා වී ඇති බව හොරණ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අපකල විමසීමකදී සඳහන් කළා
මෙසම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද මෙලෙස අදහස් පළ කළා. හෙට දවසේ තීරණ ගැනීමේදී විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන කියලා අපි යෝජනා කරනවා. රට පුරා විවිධ තැන්වලින් මේ උපපුකුරු මතුවීමේ ප්‍රවණතාවයක් මතුවලා තියෙනවා. අපිට දැනගන්න ලැබිලා තියෙනවා විශේෂයෙන්ම අර ඊයේ දවස තුල අපිට රෝගියෙක් දෙන්නෙක් වාර්තා වෙච්ච සමහර දැන් හොරණ ප්‍රදේශයේ වගේ ඇඟලුම් කම්හලෙන් රෝගීන් තව යම් ප්‍රමාණයක් වාර්තා වෙමින් තියෙනවායි කියන කාරණේ. ඒතකොට මේ සමහර ඇඟලුම් කම්හල් ඇතුලේ 5000ක 6000ක සේවක පිරිසක් ඉන්නවා. ඒතකොට අපිට මේ මොහොතේ කොහෙත්ම දරා ගන්න බැහැ අර මිනුවන්ගොඩ පොකුර වගේ ඇලියගොඩ පොකුර වගේ තවත් පොකුරක් කෙටි කාලයක් ඇතුළත නිර්මාණය වුණා. ඒ පොකුර හොරණ ප්‍රදේශේ නිර්මාණය වුණොත් ඒක ඉතාම භයානක තත්ත්වයක්. ඒ නිසා විශේෂයෙන්ම රජයේ වෛද්‍යාරින් සංගම විදිහට කියන්නේ මේ උපපොකුරු නිර්මාණය වීම සඳහා ඉඩකඩ තියන්න එපා. නැත්නම් බොහොම ඉක්මනට මේක හඳුනාගෙන එතනින් එහාට පාලනය වීම වළක්වීම සඳහා ගත හැකි හැම පියවරක්ම සංචරණ සීමාවත් එක්ක ගත යුතුයි කියන තැන අපි ඉන්නවා. විශේෂයෙන් හෙට දවසේ අපේ විධායක සභාව තියෙනවා. එතෙන්දී අපි මේ සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කරලා රජයට ජනාධිපතිතුමාට මෙතනින් එහාට ගන්න පියවර සම්බන්ධයෙන් තවදුරටත් අපි අපේ යෝජනා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් මං හිතන්නේ අපි හැමෝම වගකීම් සහගත තීරණයක් බලධාරීන්ගේ පැත්තෙන් ඉදිරිපත් වෙයි කියලා අපේක්ෂා කරනවා. ඒ වගේම ජනතාවට අපි විශේෂයෙන් කියනවා ඔබට ලොකු වගකීමක් තියෙනවා. ඔබ අතේ තමයි තියෙන්නේ මෙතනින් එහාට මේ රෝගය කොහෙටද ගෙනියන්නේ කියලා. අපේ රට ඇතුලේ මිනි කඳු ගොඩ ගැහෙන තත්ත්වයට යනවාද කියලා තීරණය කරන්න ඔබ අද දවසේ වගකීම් සහගතව හැසිරීමත් එක්ක. හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයට අයත් මීකොඩ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිලධාරියෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. පනාකුඩ කර්මාන්තපුරයේ පෞද්ගලික ආයතනයක පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් ඔහුගේ සමීපතමින් 15 දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. පනාකුඩ කර්මාන්තපුරයේ පුද්ගලික ආයතනයක කාර්යාලයේ කාර්ය සහායකයෙකු COVID ආසාදනයක හඳුනාගත්තා. අහම්බුලෙස තොරගත් පුද්ගලයන් කීප දෙනෙකු තමයි PCR පරීක්ෂණ සඳහා යොමු කළේ. මේ අනුව කාර්යාලයේ වැඩ කරපු පුද්ගලයන් 15 දෙනෙක් පමණ නිරෝධායනයට ලක් කළා තියෙනවා. බොරැල්ල පොලිස් ස්ථානයේ තවත් පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. පෙරේදා දින සිදු කළ PCR පරීක්ෂණ 10ක් අතුරින් 8 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් බවයි බොරැල්ල පොලිසිය ස්ථානාධිපතිවරයා සියත අපගල විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව බොරැල්ල පොලිසිය නිලධාරීන් 29 දෙනෙකු සොයා නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. කුඩා පයාගල පයාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මොහු ත්‍රිවිල් රථ රියදුරෙක ලෙස සේවය කළ පුද්ගලයෙකු වන අතර ඔහු ආසාදිතයෙකු ලෙස තහවුරු වීමෙන් අනතුරුව ඔහුගේ ආශ්‍රිතයින් 27 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. පන්නල ප්‍රාදේශීය සභාවේ සේවයේ නියුතු සුළු සේවකයින් තිදෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව නේවල පාර හා ආසිරිගම යන ගම්මාන දෙක හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. එම ගම්මාන දෙකේ පවුල් 33කට අයත් පුද්ගලයන් පිරිසක් නිරෝධායනය කිරීමටද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දෙපාලනය වන තේබතු කිහිපයක COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ ආශ්‍රිතයින් PCR පරීක්ෂණයට භාජනය කිරීම අද සිදු කෙරුණා. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පළකලේ මෙවන් අදහසක්. දැනට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසල ආශ්‍රිතව පැතිර ගිය පොකුර තමයි මේ වෙදි දිවයින පුරා පැතිරිලා යම් අවදානම්කාරී තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි ඇත්තටම මත්ස්‍ය වෙළඳපොළවල් වසා දාන්න දිවර වෙළඳසල් වසා දාන්න කටයුතු කරලා තියෙන්නේ. මේ තුලින් තවදුරටත් COVID-19 වසංගතය නිරෝගී මිනිස්සුන්ට පැතිරෙයි කියන අවදානම නිසා. කෙසේ වෙතත් දැන් මත්ස්‍ය වෙළඳපොළවල් ඉන්න අවදානම් යම් පාර දෙපසට ඇවිල්ලා මත්ස්‍යයෙන් අලෙවි කරන්න උත්සාහ දරුවොත් යම් අවදානම්කාරී තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අවදානමක් නැහැ කියලා අනුමැතියක් ඇතුව පමණයි එහෙම වෙළඳාමක් කරනවා නම් කරන්න පුළුවන්. එහෙම නොමැතිව කටයුතු කරොත් අපි මාර්ගය දෙපස හෝ වසා දමන ලද මත්ස්‍ය වෙළඳසලක් අසල හෝ වෙනත් ස්ථානයක අවදානම් කෙනෙක් දීවරයක් විදිහට හෝ මත්ස්‍යයෙන් අලෙවි කිරීමේ කටයුත්තක නිරත වුණොත් නිරෝධායන නීති උල්ලංඝනය කරන ලද වරදට මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පවරනවා. විශේෂයෙන්ම මාස 3ක සිරදඬුවමක් හෝ එහෙම නැත්නම් රුපියල් දසදහසක දඩයකට යටත් වෙන්න ඉඩ තියෙනවා. මහේස්ත්‍රාත් අධිකරණයේදී එහෙම දඬුවමක් නියම කරන්න පුළුවන් ඔවුන්ට එරෙහිව. කොළඹ මරදානේ පිහිටි ගිනිනිවන හමුදා මූලස්ථානයේ නිලධාරින් සිව් දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. එසේම කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ සහකාර කාර්ය මණ්ඩල සමාජිකයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මේ අතර දැනට පවතින වසංගත තත්ත්වය මත COVID-19 වෛරස් ආසාදිතයින්ගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා පෞද්ගලික රෝහල්වල සහාය වැඩි කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එනුව පෞද්ගලික රෝහල් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් අද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ අනුව පෞද්ගලික රෝහල්වල තිබෙන පරීක්ෂණාගාරවල සිදු කෙරෙන PCR පරීක්ෂණ නියාමනය කිරීම, PCR පරීක්ෂණවල ප්‍රමිතිය වැඩි දියුණු කිරීම, සිදු කරනු ලබන PCR පරීක්ෂණවල ධාරිතාවය වැඩි කිරීම යන ප්‍රධාන කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියාමනය යටතේ මෙම PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමට පෞද්ගලික රෝහල් කළමනාකාරීත්වය සිය ඒකඟතාවයද පළ කර තිබෙනවා. මේ අතර පවතින වසංගත තත්වයේ හමුවේ වසා දැමුණු පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව වූ අවසන් තීරණය මෙම සති අන්තයේදී ලබා දීමට නියමිතයි. නොවැම්බර් 9 වෙනිදා පාසල් විරුද්ධ කරනවාද කියන එක පිළිබඳ අවසාන තීරණය මේ සති අන්තයේ අපි ගන්නවා. මේකේ සියලුම පැතිකඩ ගැඹුරින් සිතා බලලා 100ට වඩා වැදගත් සාධකය වන්නේ නෝ තීරණාත්මක සාධකය වන්නේ මේ දූදරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂා. ඒකට යටත්ව තමයි තීරණ ගන්න. ඊට සමාන්තරව අපි වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා ඔන්ලයින් ක්‍රමයේ හරහා අවශ්‍ය වුණොත් අපේ දූදරුවන්ට අධ්‍යාපනය ලබා දීමට. ඒක අංග සම්පූර්ණ වැඩපිළිවෙලක් යොදාගෙන යනවා. ඒක අවශ්‍ය වුණොත්. හැබැයි නොවැම්බර් 9 වෙනිදා පාසල් විවෘත කරනවද නැද්ද කියන එක පිළිබඳ අවසාන තීරණය මේ සති අන්තයේ ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය අදහස් කරනවා. බස්නාහිර පළාතට අද උදෑසන 5න් අවසන් කිරීමට නියමිතව තිබූ නිරෝධායන ඇදර නීතිය මේ මාස 9 වෙනි සඳුදා දින උදෑසන 5 දක්වා දීර්ඝ කිරීමට රජයේ පීවරගෙන තිබෙනවා. මේ අතර නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අද සිට ක්‍රියාපට නන්වන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්ධනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ කිහිපයක් ගනු ලැබුවා. ඒ කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකායේ සමාජිකයින් සමග සිදු කළ සාකච්ඡාවකදී. එහිදී බස්නාහිර පළාත තුළ දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය අඛණ්ඩව නොවැම්බර් මාස 9 වන සඳුදා පෙරවරු 5 දක්වා දීර්ඝ කිරීමට පියවර ගනු ලැබුව අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසම කුරුණෑගල නගර සභා සීමාවට සහ කුරුණෑගල පොලිස් වසමටද ලබන 9 වනදා නතෙක් ඇඳිරි නීතිය පනවනු ලැබුවා. ඒ අනුව නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අද සිට ක්‍රියාවට නංවන බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති කොළඹ, ගම්පහ සහ කලුතර යන දිස්ත්‍රික්කවලට මෙම ක්‍රමවේදය විශේෂයෙන් අදාළ වන අතර සෙසු දිස්ත්‍රික්කවල පිහිටා ඇති රාජ්‍ය ආයතනද දැඩි සෞඛ්‍ය ආරක්ෂිත නීති රීති යටතේ පවත්වාගෙන යා යුතු වනවා. අත්‍යවශ්‍ය සේවා හැර දිස්ත්‍රික් අතර සංචරණ සීමා මේ වන විටත් හිටුවා ඇති අතර මීට පෙර ක්‍රියාත්මක කළ පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදහැරීමට රජය සැලසුම් සකස් කර තිබෙනවා. බස්නාහිර පළාත තුළ නිරෝධායන ඇඳිරි නීතිය අද සිට නැවත ක්‍රියාත්මක වූයේ මේ ආකාරයෙන්. එමෙන්ම මැනින් වෙළඳ පොළට පැන වූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් එය එළඹෙන 9 වනදා දින විවෘත කිරීමට තීරණය කළ බවයි මැනින් පොදු වෙළඳ සමිතියේ ප්‍රධාන සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා ප්‍රකාශ කළේ. ඊළඟ සතියේ සඳුදා දිනය තමයි මැනින් වෙළඳපොළ දැනට විවෘත කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පනවා නොමැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කිරීම කළ යුතු ආකාරය පිළිබඳව මාර්ග උපදේශන මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එහිදී අත්‍යවශ්‍ය සේවා සඳහා හෝ අවසර ලත් වැඩවල නිරත නොවන්නේ නම් නිවසින් පිටවීමට අවසර ලබා දී ඇත්තේ පුද්ගලයින් දෙදෙනෙකුට පමණයි. රාජ්‍ය පෞද්ගලිකංශයේ කාර්යාල සහ අවශ්‍ය අවම කාර්ය මණ්ඩල සමාජිකයන් සමග කටයුතු කළ යුතු අතර නිවසේ සිට වැඩ කිරීමට හැකි සේවකීන්ට ඒ සඳහා ඉඩ ලබා දිය යුතු වනවා. එමෙන්ම මංගල උත්සවයක් සඳහා අමුත්තන් 50 දෙනෙකුට සහභාගී විය හැකි අතර අවමංගල්‍ය උත්සවයක් පුද්ගලින් 25 දෙනෙකුට සීමා විය යුතු වනවා. මෙහිදී ගෘහස්ථ උත්සව, එලිමහන් උත්සව, සැනකෙළි සිනමා ශාලා, සංගීත සංදර්ශන, වෙරළසාද, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා මෙන්ම ළමා උද්‍යාන සහ සත්ව උද්‍යාන පවත්වාගෙන යාමට කිසිදු අවසරයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ අදාළ උපදෙස් මාලාවේ පෙන්වා දී තිබෙනවා. මේ අතර නිරෝධායන
ඉදිරි නීතිය ක්‍රියාත්මක බස්නාහිර පළාතේ අත්‍යවශ්‍ය සේවා සඳහා බලපත්‍ර නිකුත් කිරීම අද සිට ආරම්භ කළ බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කළා. මේ වෙළඳ මධ්‍යස්ථාන සඳහා ද්‍රව්‍ය සපයන වෙළඳුන්ව කොළඹට එන ඇවිල්ලා ඔවුන්ගේ වෙළඳ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමටත් අපි අත්‍යවශ්‍ය ආහාර බලපත්‍ර නිකුත් කිරීම සිද්ධ කරනවා. එළවලු වෙළඳු වෙන්න පුළුවන් අනිකුත් වෙළඳුන්ගේ ලොරි රථ අපි කොළඹ මහනගර සභා ක්‍රීඩාංගණය වෙන් කරගෙන තිනවා. එතන ඉඳන් ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ කොළඹ දිස්ත්‍රික්කයේ වෙළඳුන්ට අදාළ තොග වෙළඳුන්ට භාණ්ඩ නිකුත් කිරීම සිදු කළා. ඒ තොග වෙළඳුන් හරහා අනිකුත් ප්‍රදේශවලට අර ජංගම වෙළඳ රථ මගින් ඒ අවශ්‍ය ආහාර රව ටික එළවලු ඒ ටික යොමු කරන්නට මේ වෙනකොට ක්‍රමවේදය සකස් කරලා තිනවා. මේ අතර සෑම පුද්ගලයෙකුම මෙම අවස්ථාවේදී ගමන් බිමන් සීමා කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ. ඕනම කෙනෙක් අපි හිතමු මෙහෙ ඉඳ කොළඹ වැඩ කරලා ගමට ගියයි කියලා ඊට පස්සේ ඒ අවස්ථාවේදී පුළුවන් තරම් තමුන්ගේ ගමන් බිමන් අවම කිරීම සීමා කිරීම. අපි ඒක බලාපොරොත්තු වෙනවා මේ රටේ සමස්ත ජනතාවගෙන්. තවත් පුද්ගලයෙක් මුණ ගැහිම අවම කරන්න තමුන්ගේ ගෙදරට වෙලා පුළුවන් තරම් ඉන්න. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව යම් කිසි පුද්ගලයෙක් මෙහෙ ඉඳලා නැත්තම් ගම්පහ ඉඳලා එහෙම නැත්තම් කොළඹ ඉඳලා තවත් ප්‍රදේශයකට ගියයි කියලා නිරෝධායන වීමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි යම් කිසි කෙනෙකුට රෝග ලක්ෂණ තියෙනවා නම් කැස්ස සම්පතිෂා වගේ අන්න ඒ වගේ විශේෂයෙන්ම වහාම රජයේ රෝහලකට ගිහිල්ලා වෛද්‍ය උපදෙස් ලබාගෙන අවශ්‍ය නම් පරීක්ෂා කිරීම අවශ්‍ය වෙනවා. කෙසේ වෙතත් අද දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේට ගොවීන් විසින් රැගෙන ආ එළවලු කිලෝ ලක්ෂ 30ක ප්‍රමාණයක් අලෙවි කර ගැනීමට නොහැකි වූ බවයි ගොවීන් පවසන්නේ. කොහොම මොනවද ගෙනාවේ? දඹලටිය ගෙනාවේ. මුරුංගයි. බඩු ඉස්සෙන්න කතාවක් තමයි කියන්නේ. අයි මොනවද ගෙනාවේ? එන ගස්ලගු. දැන් මොකෝ සත්‍යද? විලෙන්ද නැහැ. මොනවද ගෙනාවේ? වතල ගෙනාවේ. දැන් මොකෝ වෙලක් ඉන්නේ? වතල දෙන්න බැරුව ඉන්නේ. අයි. ඉලක් නැහැ වතල දෙන්න වෙලෙන්ද නැහැ. මේ වෙලාවේ මිනිසුන් දෙන්න අවසරයක් නැහැ. අවසර පත්‍ර නැහැ. ඒකින්ද මේ මිනිසුන්ට වකි ගන්න පිටිපලක් වලින් වෙලෙන් දෙන්න මේට එන්න මොකක් හරි සාහනයක් ලබා දෙන්න කියලා අපි කියන්නේ. මෙතර ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය එහි ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින රැස් වුණා. බඩු සැපීමේදී අපි ඉල්ලනවා සමූපකාර සමිති වලින් සහ අනිකුත් ආයතන වලින් ඔබ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල සහ පොලිසියේ ප්‍රධානීන්ට අවශ්‍ය බලපත්‍ර දීලා ගෙදරටම බඩු යැවීමේ කටයුත්ත කරන්න බොහෝ වෙලාවට කඩ විවුර්ත කරන්න බල ඉඩ දීමට බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා ඔබ විශේෂයෙන්ම ඉල්ලනවා ඉතා ඉක්මනින් මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙදරටම ගිහිල්ලා මීට ගිය පාරත් ඒක ඉතාම निरोधनेट නෙගටිව් වුණොත් හැමෝම වාසනාවන්තයි පොසිටිව් වුණොත් ඔක්කොම වාසනාවන්තයි මේ දිස්ත්‍රික්ක තුන මේ වෙනකොට සතියකට වැඩිය ඇඳිරි නීතිය දැම්මනම් රජය තීන්දුව කරලා තියෙන්නේ ඒ පවුලකට අපි මෙතෙක් මීට කලින් වරා දෙකක් දීපු රුපියල් 5000 දීමනාව දෙන්න ඒ අනුව කළුතර ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක තුනේ සියලුම සුදුසුකම් ලත් පවුල් වලට රුපියල් 5000 ලබා දිය යුතු තියෙනවා රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය දුරු වී රටටත් ජනතාවටත් සෙත්පතා දිවයින පුරා විශේෂ ආගමික වැඩසටහන් රැසක් පැවැතුණා. කොවිඩ් 19 වසංගතයට මුහුණ පා සිටින රටවැසි සහ ලෝවැසි ජනතාවට සෙත්පතා පස් දින රතන සූත්‍ර පිරිත් සජ්ජායනාවක් සංවිධානය කර තිබුණා. නාරාහෙන් පිට දාපරේ මාවත ශ්‍රී ගෞතම විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඕමල්පේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පුරා දින පහක් රතන සූත්‍ර පිරිත් දේශනාව පැවැත්ුණා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ ප්‍රකාරව Hindu ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් කොවිඩ් වෛරසයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන ජනතාවගේ ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම සඳහා දිවයින පුරා Hindu කෝවිල්වල විශේෂ පූජාවක් පවත්වන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. විශේෂයෙන් මෙහිදී කෝවිල්වල සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් මෙම විශේෂ පූජාව සහ හෝමය පවත්වන ලෙස ඉල්ලා ඇති බවයි
බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිවේදනය කළේ. දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකම පැවැත්වීමට නියමිත මෙම විශේෂ පූජාව දිනපතා පෙරවරු 6:30ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දෙමළ සේවයේ කෝවිල් දර්ශම් වැඩසටහනේ විකාශය කිරීමටද සංවිධානය කර තිබෙනවා. මේ අතර රටේ පවතින COVID-19 වසංගත තත්ත්වයේ දුරු වී රටේ ජනතාවටත් ලෝකවාසීන්ටත් සෙත ප්‍රාර්ථනා කරමින් රත්න සූත්‍රය දේශනා කිරීම දිවයිනේ විවිධ ප්‍රදේශවල විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් පැවැත්ුණා. රතණම් පනිදාං රජයේ ජනතාව වෙනුවෙන් කළ යුතු බොහෝ දේ තිබියදී මිත්‍යා මත සඳහා මුල් තැන දී කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මිරිසවැටිය විහාරයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මිරිසවැටිය රජමහ විහාරයට පැමිණ එහි විහාරාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද ඒතල වැටුණු වෙවේ ඥානතිලක ස්වාමින් වහන්සේ බැහැදක උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තා. ඉනනතුරු විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. කොරෝනා මර්ධන ව්‍යාප්තියත් සමග සමගාමීව ක්‍රියාත්මක විය යුතු වැඩසටහන තමයි කොරෝනා සංවර්ධන සහ සහන වැඩසටහන. රජයට රාජ්‍ය ආදායමක් නැහැයි කියලා එක එක හේතු ඉදිරිපත් කරන වෙලාවක් නෝ. කෝටි ප්‍රකෝටි ගණන් ඩොලර් පිටින් කොරෝනා අරමුදලට ආධාර ලැබුණා. ඒ ලැබුණු මුදල් ජනතාව ජීවත් කරවීම සඳහා යොදවන්න. සමාජ ජාලාවල අපි දුටුවා මැති ඇමතිවරු ගණනාවක් විවිධ ආශිර්වාද වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒවයි මම වරදක් දකින්නේ නැහැ. නමුත් මගේ යෝජනාව තමයි ගංගාවලට ඇලදොලවලට කලවීසි කරන්නට පෙර තිබුණා නේද රටට අවශ්‍ය PCR යන්ත්‍ර ටික ගෙන්නන්න. දැලි සත්කාර ගණන් වල බරපතල හිඟතාවයක් තිබෙනවා. වෙන්ටිලේටර්ස් වල බරපතල හිඟතාවයක් තිබෙනවා. අත්‍යවශ්‍ය ජීවිත ආරක්ෂක උපකරණ කට්ටලවල බරපතල හිඟතාවයක් තිබෙනවා. PCR යන්ත්‍ර අතරමඟ කඩා වැටිලා. අතරමඟ ඇන හිටිලා. ඒවා නිවැරදි කරන්නට ලොකු කාලයක් ගත වෙනවා. තත්කාලීන විසඳුම් ලැබෙන්නේ නැහැ. හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්නේ මීට දවස් ගණනාවකට පෙර ලැබුණු දත්ත අනුව තමයි අද තීන්දු තීරණ ගන්නෙ. ඒ කියන්නේ රියල් ටයිම් ඩිසිෂන්ස්. සත්‍ය කාලීනව තීන්දු තීරණ ගන්නේ නැහැ. ඒ නිසා රටට සෙත් පතලා ඔය එක් එක් ආගමික වැඩ ඒ වගේම গুপ্ত වැඩ ඒ වගේම සත්‍යක්‍රියාවන් ඒවා හොඳයි කරන එක නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් ඒව කරන්නට පෙර තිබුණා මේ රටට අවශ්‍ය වෙන්ටිලේටර් ටික ගෙන්නන්නයි PCR යන්ත්‍ර ටික ගෙන්නන්නයි ඒ වගේම මේ PCR යන්ත්‍ර නඩත්තු කරන්නට අවශ්‍ය ඒ අදාළ රසායනික අමුද්‍රව්‍ය ටික ගෙන්නන්නයි ඉක්මනින් ඒ ටෙස්ටිං කරලා ඒවයි ප්‍රතිඵල ලබා ගැනීමේ ක්‍රමවේද සකස් කරන්නයි. මේ හැම දෙයකටම යොමු වෙන්න තිබුණා අර පාලන් ළඟට ගිහිල්ලා ඇලදොල ගංගා වලට කලගිඩි අතාරින්නට පෙර. ඒක තමයි සෞඛ්‍ය අමාත්‍යතුමීට කරන්න තිබුණු වගකීම සහ රාජකාරිය. වත්මන් රජයේ විදේශ ගිවිසුම් වලට එළඹීමේදී විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන බව අමාත්‍ය ජීඑල් පීරිස් මහතා පවසනවා. පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අපේ රජයේ විදේශ ප්‍රතිපත්ති හා යහපාලන රජයේ විදේශ ප්‍රතිපත්ති අතර කැපී පෙනෙන වෙනසක් තිබෙනවා. හැංගි හොරා නෙවෙයි සම්පූර්ණ විනිවිද භාවය රැකගැනීමෙන් තමයි ගිවිසුම් වලට එළඹීමට අපේ රජයේ වැඩ කටයුතු කරන්නේ. මේක හාත්පසින් වෙනස් යහපාලන රජයේ ප්‍රතිපත්තියට. යහපාලන රජයේ කිසිම විනිවිද භාවයකින් තොරව ප්‍රතිඥා රාශියක් දුන්නා මේ රටේ අභ්‍යන්තර කටයුතු වලට සම්බන්ධ වෙන. ජාතික ආරක්ෂාවට විශේෂයෙන් වැදගත් වන පනත් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත් වැනි දේවල් අකුලා දානවා කියලා ප්‍රතිඥා දුන්නා ජාත්‍යන්තරයේ. විවිධ හමුදා හා ශ්‍රී ලංකා පොලිසිය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරනවා කියලා විදේශීය ආයතනයකට ප්‍රතිඥා දුන්නා. ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා. පළාත් සභාවලට වඩා බලතල ලබා දෙනවා කියලා. මේ දුන් ප්‍රතිඥා ප්‍රගතිය තක්සේරු කිරීමට සම්පූර්ණ බලය මාස 6න් 6ට ඒ ජාත්‍යන්තර පරිශදවලට ලබා දුන්නා යහපාලන රජය. කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ චෝදනා නගමින් ඉන්නවා. රජයක් හැටියට අපි රට වසන්න ඕන කරන තීරණය ගන්න ඒ අවශ්‍යම මොහොතේ මිසක් එක එක පුද්ගලයන්ට ඕන විදිහට මේ රටේ ආර්ථිකය කඩා හැලෙන ආර්ථිකය විනාශ කරන ආකාරයට රට වහන්න අපි රජයක් හැටියට සූදානමක් නැහැ. සාමසාර කන්ද නායගියා මීතොට මුල්ලේ කුණු කන්ද කඩා හැලුණා. ශාලාව
හමුදා කඳවුර පුපුරා ගියා මේ අවස්ථාවේදී ඒ අවට හිටපු ඉතා සුළු ප්‍රමාණයකටවත් සහන සලසන්න බැරි වෙච්ච කණ්ඩායමක් අද මේ මුළු මහත් ලංකාවම වෙලාගත් වසංගතයක් සමග රජය සටන් කළා සාර්ථකත්වයකට පත් වෙමින් ඉන්න අවස්ථාවක ඒ සම්බන්ධයෙන් කිසිම පදනමක් නැති කතා ගොතලා ජනතාව අතර පතුරවන්න උත්සාහ දැරීම සම්බන්ධයෙන් අපි රජයක් හැටියට කනගාටු වෙනවා විසිවන ව්‍යවස්ථා සංශෝධනය පසෙක දමා ජනතාව ජීවත් කරවීමේ කාර්ය පිළිබඳ සොයාබැලිය යුතු බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළා පසුගිය සතියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකතුමා 20 වෙනි සංශෝධන සංකරාට පස්සේ ලෝකයේ බලගතුම රාජ්‍ය නායක පදවියක් ජනාධිපති පදවියක් මේ රටේ ඇති වුණා. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අපි කිසිම ආකාරයක 20 වෙනි සංශෝධන පිළිගන්නේ නැහැ. අපි හිතන විදිහට රට බෙදපු 20 වෙනි සංශෝධන දැන්වත් පෙට්ටගමකට දාන වසාතබල 20 අල්ලගෙන දැන් තැන්වල කතා කරමින් ජනතාවගේ හැඟීම් පාගා දමමින් අපාත කරමින් ක්‍රියා කරන වෙනුවට දැන් අපි මේ ඔක්කොම මතක කරලා මේ ජනතාව ජීවත් කරමින් මහා කාර්යභාරයට මේ රටේ සියලුම ජන කොටස් එක්කව කිරීම රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිතුමාගේ යුතුකම් කියලා අපි විශ්වාස කරනවා. තව මාස කිහිපෙකින් ඉරිදා කියන නව විවස්ථාවෙන් මේ කන්න ඔක්කොම මේ බලය බෙදා යැදීමේ බලය ලබා ගැනීමේ බලය අයිති ගැනීමේ කන්න ඔක්කොම කරගන්න පුළුවන්. ඒ නිසා එකට හදිසි වෙන්න ඕනේ නැහැ. මේ මහා ගින්නක් ඇති වෙලා තියෙන අවස්ථාවක බලය දෙමේ දැන් අවශ්‍ය මිනිස්සු ජීවත් කිරීම. අපි දැන්වත් කියන්නේ ලබාගත් බල තණ්හාව නවත්තලා අපගේ ජනතාව ජීවත් කරවීමට මුළු රටම අත්වල බැඳගෙන ඉන්නවා. හැබැයි කරන්න අපිට පුළුවන් ගන්නේ මේ රටේ ජනතාව මේ පටු දේශපාලනේ ඉවත් වුණොත් පමණයි. ඒ නිසා අවසාන වශයෙන් අපි සඳහන් කළ යුත්තේ රාජ්‍ය කන්නේදී ගරු ජනාධිපතිතුමාට යුක්තිය සාධාරණ රජය සමාජය කැටි කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවයි කියයි. මෙරට කොරෝනා තත්ත්වයේ පාරණ මෙරට කොරෝනා තත්ත්වය පාලනය කර ගැනීමට රජය අසමත් වී ඇති බැවින් පවතින තත්ත්වයේ හමුවේ සෞඛ්‍ය අමාත්‍යවරිය ඉල්ලා අස්විය යුතු බව සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නාම යෝජනා ලබා දෙනකන් රට නොහෙවීමෙන් තමයි පළවෙනි රැල්ලක් කොරෝනා වලට මතුනේ කියන එක හොඳින් මතක තියාගන්න. පෙබරවාරි අන්තිම වෙනකොට ගුවන්තොටුපළ වල වහලා දැම්මන පාර්ලිමේන්තුවේ සජිත් ප්‍රේමදාස මහත්මයා කියපු කරුණු ගැන අවධානයට උසුළු විසුළුට නෙමෙයි අවධානයට යොමු කරාන පළවෙනි රැල්ලක් ඇති වෙන්නේ නැහැ. එදා වැහුවනම් කොරෝනා ලංකාවට එන්නේ නැහැ රට වහන්න වෙන්නේ නැහැ මාස 3කට. දෙක තමයි ඔක්තෝබර් 4 වෙනිදා බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඒ සේවිකාව ලැබෙනකොට රට වහන්න එහෙම නැත්නම් අඩුම ගානේ ඒ පළාතේ ලොක්ඩවුන් එකක් කරා නම් ඒ වෙලාවේදී මේ මොහොතේදී අද මේ තත්ත්වය උද්ගත වෙන්නේ නැහැ. නමුත් ආණ්ඩුවට ලකුණේ දා 20. මේ ආණ්ඩුවේ සෞඛ්‍ය මන්ත්‍රිය ෆේල්. මේ ලංකාවේ මිනිස්සු ඉල්ලන්නට ඕනේ සෞඛ්‍ය මන්ත්‍රී කලම් ගංගාවලට උදාහරණ වෙනුවට සෞඛ්‍ය මන්ත්‍රිය ඉල්ලාස් වෙන්න ඕනේ. gedatta වෙලා තමන්ම ප්‍රතිකාර ගන්න තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ කියනද රජයට මේක පාලනය කරගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ වසංගත තත්ත්වයේ පාලනය කර ගැනීම නොහැකියාව නිසි පියවර නොගැනීම ගැන වගකීම ආණ්ඩුවට ගන්න කියලා. ඇඟේ හයියෙන් කොරෝනාව පාලනය කරන්න බෑ. මේගොල්ලෝ හිතුවා ඇඟේ හයියෙන් ඔක්කොම කරන්න පුළුවන් කියලා. මා හිතන්නේ 20ත් වසංගතයක් මේකත් වසංගතයක්. සතියන්තේ ඇන්ත්‍රි නීතිය ඉවර වෙලා බඩමුට්ටු ටික ගන්න දවස් දෙකකට විතරක් බඩමුට්ටු වරන් හිටපු අය බඩමුට්ටු ටික ගන්න පුළුවන් වේවි කියලා හිතාගෙන ඉන්නකොට තමයි ඊයේ රාත්‍රියේදී නැවත වතාවක් පොල්ලෙන් ගැහුවා වගේ ඇන්ත්‍රි නීතිය දැම්මේ. අද නැවත වතාවක් මිනිස්සු කබලෙන් ලිපටපත් වෙලා ඉන්නවා. බඩමුට්ටු සල්ලි තිබුණත් ගන්න විදියක් නැහැ. සල්ලි අතෙත් නැහැ. වියතුන් එක්ක හදන ආණ්ඩුවක් ගැන කතා කරේ. වියත්තු තමයි පාර්ලිමේන්තුවට එන්නේ කියලා කතා කරේ. අද සෞඛ්‍ය ඇමතිතුමිය කලයක් අරගෙන යනවා. විශ්ව ශක්තිය එක්කරන ලද වතුර කලේ ප්ලාස්ටික් කෑල්ලකිනුත් ෂොපින් කවරකිනුත් ගැට ගහලා කළු ගඟට දානවා රත්නපුරේට ගිහිල්ලා ගම්මන්පිල මහත්තයාත් කැලණි ගඟට දානවා අර ෂොපින් කවරෙත් එක්කම ගඟට ප්‍රසන්න රණතුංග මහත්මයාත් එහෙමම ගිහිල්ලා ගඟට දානවා ඒ විදිහටම දාලා සෞඛ්‍ය මැතිතුමිය අත් දෙක එකතු කරලා වඳිනවා මොකක්ද මේ රට අපි විද්‍යාවෙන් ඉස්සරහට යන්න ඕනි වෙනකොට නැවත වතාවක් මිත්‍යාව පැත්තට ගේන්න මේ උත්සාහ කරන්නේ රජයක් වශයෙන් කොවිඩ් වසංගතය මෙරටින් තුරන් කිරීමට අවශ්‍ය සියලුම පියවර ගනිමින් සිටින බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා
ඇත්තම තමමත් අපිට ශ්‍රී ලංකාවේ තත්ත්වය දිහා බලපුවම මරණ සංඛ්‍යාව රෝගීන්ගේ සංඛ්‍යාව අනෙක් රටවල දිහා බලපුවම තාම අඩු තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා රජයක් හැටියට අපි පරිම වශයෙන් මේ වසංගතය තුරන් කරන්න මේ රටෙන් කටයුතු කරනවා. ඒ සඳහා රජය ශාල වගකීමකින් කටයුතු කරනවායි කියන එක මම තාම පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. හුඟා දෙනෙක් කියනවා රටම ලොක්ඩවුන් කරොත් හොඳයි කියලා. ඉතින් අපිටත් හරි ලේසි ලොක්ඩවුන් කරන්න. ඊට වඩා ශාල ප්‍රශ්න තියෙනවා මේක ඇතුලේ. රජයක් හැටියට ඒ කරන්න ඕන දේ ඒ කරන්න ඕන වෙලාවට හරියාකාරව විපක්ෂයට ඕනකම තිබුණා ඒවලු ආණ්ඩු කරන කාලයේදී මේ MCC ගිවිසුම අත්සන් කරලා මේ රටේ ඉඩම් ටික කම්පැනි වලට දීලා ඒතකොට ඒගොල්ලෝ කිසි කරදරයක් නැහැ වරාය දෙනවා ගුවන් තුරපල දෙනවා ඉඩම් ටික දෙනවා ඔක්කොම දීලා අත හොදාගෙන පැත්තර වෙලා බලා ඉන්නවා රට පාවා දීලා ඒ තමයි ඒගොල්ලෝගේ ප්‍රතිපත්ති ජනාධිපතිතුමා කියනවා නම් හීනකින්වත් MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා මේ රටේ ජනාධිපතිවරයා ඒකවත් පිළිගන්න බැරි විපක්ෂ ගැන අපිට කියන්න දෙයක් නැහැ අවස්ථාවාදී විපක්ෂේ ඒකත් පිළිගන්නේ නැත්තම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ MCC ගිවිසුම බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ කියමු ඉඩම් දෙනවා කියලානේ ඉඩම් ඇමතිවරයා හැටියට එහෙමනම් මට උපදෙස් දීලා තියෙන්න ඕනේ ඉඩම් දෙන්න කියලා MCC මේ ගිවිසුම හරහා ඉඩම් කාටවත් දෙන්න කියලා නෙමෙයි තියෙන්නේ එතුමා මේ රටට ගැළපෙන විදිහට ඉඩම් කළමනාකරණය කරන්න කියලා තමයි අපිට උපදෙස් දීලා තියෙන්නේ ඒ නිසා අපි විපක්ෂයට කියනවා මේ බොරු බේගල් අතර අර ජනතාව රවට්ටන්න යන්න එපා රටේ නායකයා කියන දේවත් අඩු ගන්න පිළිගන්න පුළුවන් තරම් පුළුවන් මානසිකත්වයක් ඒගොල්ලන්ට ඇති කරා ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා රජය MCC ගිවිසුම අත්සන් කරන්නේද යන්න පිළිබඳ විපක්ෂයේ අවධානයෙන් සිටින බව සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. මයික් පොම්පියෝගේ පැමිණීමත් සමගම MCC ගිවිසුම අත්සන් කිරීම ගැන රට තුල ආందోళනයක් ඇති වුණා. ජනාධිපතිතුමා ප්‍රකාශ කළා තිබුණා බොරුවට වීරයෝ වෙන්න යන්න එපා කෑ ගහන්න ඕනේ. මම මේක හීනකින්වත් අත්සන් කරන්නේ නැහැ. ඒ වගේම පසුගිය රජයේ හිටියා නම් මේක කොටස් වශයෙන් අත්සන් කරනවා කියලා. කෙසේ වෙතත් MCC ගිවිසුම කොටස් වශයෙන් අත්සන් කරන්න බෑ කෙසේවත්. ඒ වගේම මෙය ජනාධිපතිතුමා කියනවා හීනෙන්වත් අත්සන් කරන්නේ නැහැ කියලා. මම හිතන්නේ හීනෙන් අත්සන් කරන්නේ නැති වුණත් මොන හරි ක්‍රමවේදයකින් හැබැයි හින් හරි පියවිසෙහිවෙන් හරි මේ අත්සන් කරයි කියලා තමයි අපි හිතන්නේ. මෙය විශාල වශයෙන් රටට හානි කර කියලා පසුගිය මැතිවරණයේදී ප්‍රකාශ කළ ආණ්ඩුව නමුත් 70%ක් හොඳයි 30%ක් හොඳ නැහැ. ඒ වගේම කමිටුපත් කරලා මේ පිළිබඳ සමාලෝචනය කරන්න දාලා තියෙනවා. අපි බලාගෙන ඉමු MCC ගිවිසුම හීනෙන් හෝ පියවිසි හීෙන් මේ අත්සන් කරනවාද කියලා. අපි විපක්ෂයක් වශයෙන් කියනවා රජය අසමත් වෙලා තියෙනවා කොවිඩ් පාලනය පිළිබඳ. කොවිඩ් දෙවෙනි රැල්ල දැන් රෝහල් ගත වෙලා ඉන්න ප්‍රමාණය 6000කට වැඩි වෙලා තියෙනවා. රජය පුන පුනා කියනවා මේ සමාජගත වෙලා නැහැ කියලා. දැන් අලුත්ම තත්ත්වය මම දැක්කා ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා කියනවා මෙම වෛරසය ඉතා බලගත් වෛරසයක් මේක යුරෝපයේ පැමිණි වෛරසයක් පැරණි වෛරසය වගේ නෙමෙයි පැරණි වෛරසයෙන් බිඳතකින් වෛරස් ලක්ෂයක් යනවා නම් මේන් ලක්ෂ 100ක් විතර යන්න පුළුවන් කියලා. එවැනි දරගඬු විශේෂයෙන්ම බලගත් වෛරසයක් බව සෞඛ්‍ය ලේකම්වරයා කියනවා. ඉතා කෙටි කලකින් ජයග්‍රහණ රසක් අත්පත් කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව්වන සම්වසරය අදට යෙදී තිබෙනවා. මේ සියත ඒ පිළිබඳව තිබෙන සටහන. ශ්‍රී ලංකීය දේශපාලන පක්ෂ ප්‍රබල කඳවුරු දෙදරා යද්දී වසර 2015 දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයේ උපදෙස් මත බැසිල් රාජපක්ෂ මහතා පක්ෂයේ ගොඩනැගීමේ වගකීමට උර දෙනු ලැබුවා. මෙම ධෛර්ය සම්පන්න ක්‍රියාවලිය හා එක්ුණු ශක්තිමත් සංවිධාන ජාලය සමගින් වර්ෂ 2016 වසරේ 11 වන මාස 2 දින එනම් අද වන දිනක මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටවනු ලැබුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා වසරක් ඉක්ම යාමට පෙර 2017 වසරේ ගාලුමෝතර පිටියේ පැවති මැයි දින රැලියට මෙරට දේශපාලන පක්ෂයක් පවත්වනු ලැබූ අති දැවැන්තම මැයි රැලිය පවත්වමින් ඒ ඉතිහාසය ටෙක් කිරීමට සමත් වුණා. ජනාධිපතිවරයා බවට තේරී පත් වුණා.
පසුගිය මහ මැතිවරණයේදීද ලද ජයග්‍රහණය විජයග්‍රහණය කරමින් තුනෙන් දෙකක අති විශිෂ්ට බලයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. පක්ෂයට අනුබද්ධ වැඩිම වෘත්තීය සමිති ජාලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සතු වන අතර පොදු ජන ප්‍රගතිශීලී වෘත්තීය සමිති සංධානය සමග රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල වෘත්තීය සමිති 250කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වනවා. සමාජයේ සෑම ස්තරයක්ම නියෝජනය කරන ආකාරයෙන් අනුබද්ධ සංවිධාන ජාලයක්ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සතුයි. වසර 4ක් වැනි කෙටි කාලයක් තුල ජයග්‍රහණ රැසක් අත්පත් කරගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අරමුණ වී ඇත්තේ ජනතා අවිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින් ජනතාවාදී වැඩපිළිවෙලක් ඉදිරියට ගෙන යාම බවයි එම පක්ෂය අවධාරණය කරන්නේ. පක්ෂයේ මෙතරම් කෙටි කාලයක් තුල ඉදිරියට ගෙන ඒමින් ඉතිහාසගත වාර්තාවන් රැසක් පිහිටුවීමට දෙවන්ත සවියක් වූයේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතායි. පවතින වසංගත තත්වයේ හමුවේ පක්ෂයේ සිව්ව සැමරුම වෙනුවෙන් රටපුරා සංවිධානය කළ සියලුම සැමරුම් උත්සව පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නොපැවැත්වීමට තීරණය කළ බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. පසුකීයද ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ නම් භාවිතා කරමින් ඉඩම් අත්පත් කර ගැනීමක් පිළිබඳව සමාජ මාධ්‍යාල ඔස්සේ පැතිරී ගිය CCTV දර්ශන වලින් අනාවරණය වී ඇති කරුණු පිළිබඳව සොයා බලා ඒ පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම් භාවිත කරමින් බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීමේ පුවතක් සහ ඊට අදාළ CCTV දර්ශන පෙලක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරමින් තිබුණා. එම CCTV දර්ශන වලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සිය ට්විටර් සහ ෆේස්බුක් යන ගිණුම් ඔස්සේ සටහනක් තබමින් සඳහන් කළේ මෙම CCTV දර්ශන පෙළේ වන සිදුවීමට තමා හෝ තම පවුලේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත් එම සිදුවීම පිළිබඳව සොයා බැලීමට අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවයි. ඒ අනුව නීතිපතිවරයා විසින් මෙම දර්ශන වලින් අනාවරණය වූ කරුණු පිළිබඳව සොයා බලා පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙසට වැඩ බලන පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා. එම ලිපියෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු, ඩෙක්ස්ටර් අජිත බාලසූරිය, සනිත් සංජීව වීරරත්න, මොහොමඩ් මසාහිර්, මොහොමඩ් නසීර්දීන් යන පුද්ගලයන් විසින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර හොරොප්පු සදා විකුණන බවට එම CCTV දර්ශන ඔස්සේ කරුණු අනාවරණය වී ඇති බවයි. එම දර්ශන නැරඹීමේදී හෙළිදරව් වන කාරණා වලින් ඩෙක්ස්ටර් අජිත් බාලසූරිය යන අය විසින් මෙම වීඩියෝ පටයේ සිටින හම්බන්තොට නගරාධිපති වන එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු යන අයට එම ව්‍යාජ ඔප්පු සාදා දෙන බවත් ඉඩම් වලට ඇතුල් වීම සඳහා එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු යන අය විසින්ම ලියාපදිංචි කර ඇති ඔහුගේ පුද්ගලික ආරක්ෂක සේවයක් යොදවන බවත් නුගේගොඩ ප්‍රදේශයේ ඉඩමකට යම් පිරිසක් ඇතුළු වී ඉබියතුරු කඩා දමා බලහත්කාරයෙන් ඇතුළු වන බවත් පෙනී යන බවයි. ඒ අනුව එම දර්ශන වලින් අනාවරණය වන කරුණු නිර්ව්‍යාජ කරුණු ද යන්න සම්බන්ධයෙන් පොළුල් විමර්ශනයක් දියත් කරන ලෙසට වැඩ බලන පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙලෙස උපදෙස් ලබා දී තිබෙනවා. එම ඉහත සියලු කාරණා විමර්ශනය කර ප්‍රගතිය නීතිපතිවරයා විසින් යැවූ ලිපිය ලැබී දින හතක් ඇතුළත නීතිපතිවරයා වෙත ලැබීමට සලස්වන ලෙසත් එම ලිපියෙන් පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා. දේශීය පරීක්ෂකයන් කණ්ඩායමක් විසින් නිපදවන ලද ප්‍රතිවෛරස නාශක මුව ආවරණයක් පිළිබඳව තොරතුරු රැගත් පොසිටිව් මිනිට් විශේෂාංගයද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් ඇතුළු කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිෂ්පාදිත ප්‍රතිවෛරස නාශක මයික්‍රෝ හා නැනෝ අංශු වලින් සමන්විත මුහුණු ආවරණයක් අද වෙළඳ අමාත්‍ය ආචාර්ය බඳුළු ගුණවර්ධන මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා. පෙරණයන් තුනකින් සමන්විත වන මෙම මුහුණු ආවරණය සේදුම් වාර 20ක් දක්වා භාවිතා කළ හැකි වීමත් මාසික කාලයක් කිසිදු සේදීමකින් තොරව භාවිතා කළ හැකි වීමත් වෛරස් අංශු වෙන්කරවා ඒ කිසිදු ආකාරයකින් ශරීරගත වීමකට ඉඩ නොතබමින් වෛරසයේ
විනාශ කිරීම මෙමගින් සිදුවන අතර මූණු ආවරණය නිපද වීම සඳහා භාවිතා කරන රෙදි වර්ග සඳහාද සෞඛ්‍ය ආරක්ෂක ඇඳුම් සඳහාද මෙම තාක්ෂණය යොදාගත හැකි ආකාරයේද මෙහිදී පෙන්වා දෙනු ලැබුවා. වායු සමීකරණ යන්ත්‍ර සඳහා පෙරණයක් වශයෙන් යෙදී හැකි මෙම ප්‍රතිවෛරස් නාශකයේ පිළිබඳව පෙරතිනිය විශ්වවිද්‍යාල කණ්ඩායම විසින් පෙන්වා දුන් කරුණු අනුව මෙම නිෂ්පාදනය දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ සඳහා අපනිනේ කිරීමේ ධාරිතාවයක් දක්වා වැඩි දියුණු කළ යුතු ක්‍රමවේදයක් පිළිබඳව සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා. ඉදිරි දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමග අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලකණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමග අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලකණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී මෙම තත්ත්වය හටගනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. දෙවන අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයේ දිවයින පුරා ක්‍රමෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් කිගුරුම් සහිත වැසි සමග කෙටි කාලීන තද සුළන්ට ඇති විය හැකි බව අදාළ නිවේදනයේ දැක්වෙනවා. ඒ අනුව ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහ ජනතාවට දැනුම් දෙනු ලබන්නේ. රටවට අපවත් කිහිපයක් වෙතයි දෙන්න අවධානය. ශ්‍රීලංකා ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතා සිය දුහරේ නිල වශයෙන් විශ්‍රාම ගැනීම ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු වූ අතර ඒ මහතා වෙනුවෙන් ගුවන් හමුදා වර්ණ පක්ෂාංගයේ මගින් සම්මාන මුර පෙළපාලියක්ද පැවැත්ුණා. කොළඹ ගාලුපාරේ අකුරල ප්‍රදේශයේ බස් නැවතුම් පොලක මීට දින කිහිපයකට පෙර කිසියම් පිරිසක් විසින් මහලු යුවලක් අතහැර දමා ගොස් තිබෙනවා. ඒ අනුව අම්බලන්ගොඩ ප්‍රදේශවාසීන් සහ පොලිසියෙක්ව එම මහලු යුවල වැඩිහිටි නිවාසයකට බහර දීමට කටයුතු කර තිබෙනවා. ලෝපුරා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කර වැඩි දියුණු කරමු යන්න සිය දැක්ම කරගෙනමින් මෙරට ක්‍රියාත්මක බී බ්‍රවුන් ෂෙයරින් එක්ස්පර්ටයිස් සමාගම විසින් රුපියල් මිලියනයක වටිනාකමකින් යුත් K95 වර්ගයේ මුවාවරණ දසදහසක් මෙරට කොවිඩ් මර්ධන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ප්‍රදානය කිරීම අද දින සිදු කෙරුණා. යලිත් දේශීය පුවතක් වෙතයි අවධානය. තල්මසුන් 100කට ආසන්න පිරිසක් මේවන විට පානදුර වෙරළ තීරයට පැමිණ තිබෙනවා. එපිලිබඳව වන දර්ශන වෙතයි දැන් අවධානය. वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नो क्लिक करना।